මේ ආණ්ඩුව මොනවා කියලා දාවි අපිට මතකයි ගව ඝාතනය නතර කරනවා ගව ඝාතනය නතර කරනවා කියලා කිව්වා අපේ උපාසක උපාසිකාවොත් ඈ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහොම යෙලින් අනේ සාදු සාදු කියලා කිව්වා ගව ඝාතනය නතර කරන්න ආපු ආණ්ඩුව අද අපේ රටේ ඉතරක් නෙමෙයි අපේ රටටත් එහා ගිහිල්ලා ගව ඝාතනය අනෙකුත් මස් සකස් කරලා පිටරට යවන්න ආයෝජනයකුත් ඔන්න ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපිට නම් දැන් තියෙන්නේ මේ ආණ්ඩුව පිළිබඳව සැකයක් නෙමෙයි. 100%ක විශ්වාසයක්. ඒ මොකද්ද ඒ විශ්වාසය? ලක්ෂ 69ක ජනතාවගේ බලාපොරොත්තු පැත්තකට තියලා තමන්ගේ බලාපොරොත්තු තමන්ගේ ගජමිතුරන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවගෙන අපේ එකම එක ආයෝජනයත් මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ මේ කහ කුඩු කහ ගොඩක් අපේ රටට හොරපාරෙන් ගේනවා. කිලෝ ගණන් අපි දැක්ක අතරංගොඩ ගන්නවා. මේ අද පත්තරේ තියෙනවා කහ හොරෙන් ගෙන කහ කිලෝ 30,000ක් අල්ලයි කියන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මේ අල්ලන කහ කහ ටිකට මොකද කරන්නේ? වෙළඳ පොලේ කහ අද රත්තරන් වලට ඔන්න මෙන්න කිට්ටු වෙලා තිනවා මිල. කහ කිලෝ එකක් ගන්න රුපියල් 7-8,000ක් අවශ්‍යයි. මිනිස්සු කහ ග්‍රෑම් 50-60 ගන්නෙ. එච්චර කහ මිලයි. ඒක හොරෙනුත් කහ ගේනවා. ඒ ගේන කහ වලට වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා පැහැදිලිවම මේවා හැමතැනම තියෙන්නේ වංචාව දූෂණය කියන එක පැහැදිලි වෙනවා. ඒ වගේම අද පුවත්පත්වල මම දැක්කා breaking.lk